ස්වාධන රූපාහිණී මධ්‍යාන ප්‍රෘතිවිකාශය සමගෙන යොබ ප්‍රථමන් ප්‍රවෘතිසි රස්ථල පලමු දේර පොහොරොතතුගේ දිබ ඉන්නටබෙරටින් මහසඟරුවන වැඩම කිරීමත් සමඟ කෘෂිනගර ජාත්‍යන්තර ගුවන්ත තක්වෙයි වස් පවාරණය ඇතුළු ශාසනික කටයුතු පැසක් සිදුවන බ් පුර පහොය අදයි. දරුවන් දෙසියට අඩු පාසල් හෙට සිට බවුද්ධ කරන්න දෙමවපියන් හා ගුරුබරුන් බැඩි උනන්දුවක. ලොබ දෙෙලිදුත්තම රාජ්්‍යක් වන දකුණු සුඩානයට ගංවතුරනුත් මරු පහරයි. මහකන්නේ සඳහා වශ්‍ය දීර පහොර ගෙන්බීම මේ පලමු අදරලෙස්ස ඇනුම් කළ නැනෝ නයිටරජන් දීර පොර ලිටර ලක්ෂයක තොගයක් අද අලුවම දිවයිනට රැගෙනරු ලැබවා ඒ ඉන්දියාවේ සිටයි. මෙම පොරතුගේ භහර ගැලීමේ අවස්ථාවටෙක් වූ මැති ඇමතිවරුන් කියා සිටියේ, කුමන අභියෝග හමුවේවුවද කාපනික ගොවිතැන රතුල ස්ථාපිතකිරීම නේත වශයෙන්ම සිදු කරන බවයි. බි පහරබ ජ ැවීම ැටලුවක්ව පැවතුට. ට විසදුම් ලෙසයි න ට රජ අඩංග බික දේ හර ගැීමට රජේතීරණේ කළි. ුයා ලොරෑම් පහක කොටයක් වෙනට නැනුනෛටත්‍රජන් මිීට පන්සියක් කිසිීම ප්‍රමාණවත් බයි විශෂඥන් පවසන්නේ ඒවායිෙහි බැරලෝහ නොමැති අතර ශාකපත්‍රමකින් ගසට උරා කැනීම සිද වනවා නැනෝනෛත්‍රජන් තුළෙේ මූල පද්ධති ඔස්සේ ජුරයාවෙනි සංගට කොලින් ලැබුණු සහිර තිහැකවෙනි ප්‍රමාණය වෙනුවට පත්‍ර හරහා සියයට අනුවක් අනූපහක් වෙන කිසිම අපදව්වයක් නැති. බැරලෝහ නැති අද ලෝකඒ භාවිතා වෙන ඉහලම විශේෂිද පොහරවාගේ නෝනෛත්‍රජන් ලබදීම. අපේ කෘෂිකාර්මික පද්ධතියයි ජීවේ රඳෝමින් ඉතාමත්ම පරිසර හිතකාමී ක්‍රියාවලියක් ආරම්භකිරීම සඳහා අප ගත්ත මේ පියවර අදසිත අපේ ගොවි මහත්තුරුන් සමඟ අපි ගමන් කරලා ඔඕුනට තේරෙයි මේ කොච්චර පහසු ක්‍රියාවලියදද අපිට මේ ඔදධන විශේෂිත පර වර්ගේ කොච්චර කුසස්සඇක්්ද කියලා ම ගොමහතුරුන්ෙන් ඉල්ලා සිතනවා ඒ සම ගණු ගත වෙන්න කියලා. න හ හ ැ ීමට ම න ජ දේර පහොරවල පල තොක ටුනායික ගොන්තුරු ල වෙත ඒ වැකි ලබවා ඒ ඉන්දිය ාවේ සිටයි එහි රම ක් න් පහක් වනවා හා ඩංක් ගන්සේ ේහතු විශාලතම හන්ඩ ප්‍රහණ යානයක් යද වාතිබුණ. යිට්‍රජන් දේර පහොර ලීටර් ලක්ෂතිස්ස එකක් ැනූම් කර තිබෙනවා. ඉන් පලමු තොක වන ලීිටර් ලක්ෂක ප්‍රමාණය ඒ රාත්ත්‍රී බ්‍රැකන් ආවද තවත් ලීටර් ලක්ෂ පහක් මේ සතේ තුළ ලැබීමට නීමිතයි. පලමු තොගේ අම්පාර මඩකලපු සහ තෙකුණමියන් දිස්ත්‍රික්වල ගොචනතාවට බෙදතීමට නීීමිතයි. ඒ බහර කැනීමට අමාත්‍ය බන්ඳලක්කුණු බර්ධන රාජ්‍ය අමත්‍යවරුන් වන ශෂේන්ද්‍රරජ පක්ෂ ඩවිචාන කැන මහත්තරු ඇතුළ පෙරිසක් එක්ව සිටියා. අද සිට ඒය සමාජ ගතකරු මතයට ප්‍රතිවිරුද්ධ පැහදිලි පිරිිතුරක් රජය ලබාදීල තියෙනවා ජනාධිපත්තුමා ඉන්දියන් රජය සමග සාකච්ඡා කරලා ඒ රට තුළ විශේෂ දැනෝ තාක්ෂණය යටතේ පේටම් බලපතර ලබලදීලා තිබෙන තත්වෙන් උූසස් පොහොර ආනායයිනය කරලා තිබෙනවා. එය අක්ඩව දිගටම ලබාදීම සඳහා විදිිමත් වැඩ පිරිිවෙලක් ඇතිකර තිබෙනවා ජනතාව තුළ පවතින කොකුස සැකය අත්තරල් අපිට කළ හැකි කරන්ට අවශ්‍ය සියලුමා අනුග්‍රායන් තවරාභියෝග යටතය වනත් රජය. බා දෙෙන බව සාතික කිරීමක්තමයි යද කර ති. මහ ගන්නන්නේට අවශ හෙක්ටාර ලක්ෂටම අවශ්‍ය පොහොර ප්‍රමාණය අපිට ලබා ගැනීමට හැකියාව තියෙනවා මේ රටේ ජනතාවට වසවිසෙන් තොර ආහාර ලබාදීම තමයි මූලි ආරමුණ. අරමුණ කරාබි පලවෙනි පියවර අපස්ථාවයන් විශල ප්‍රමාණයක් තිේදීත් අපි ජැබුවේ රටේ ජනතාව ආරක්ෂකර ගැනීම සඳහා. කාලයක් තිස්සේ රසායක පහරවලට ඇබබැහි වන අපේ රටේ ජනතාව එයින් මුදවාගෙන ස්වාභාවික කාබනික වගාව සඳහා ගෙන ෑම දේසිි පසු කාරයක් නෙමේ මේකට විරුද්ධ වෙන්නේ කාපනික වග පිළිබඳව දන්න ගොවයාටඩා මේක තියෙන ප්‍රතිඵලය හොඳට දන්න විරුද්ධවා දී. එඒ අය පැදිලිව රසායනික පොහොර ආයතනත් සමග සම්බන්ධකන්තියන මේ අය විධ විධ කටකතා බොරු ප්‍රචාරයන් යඇවල අපේ ගම්වලයින් අහිසක ගොවි අතරමන් කර අසන කර. ඉන්දාවේ කුෂිනග ගුවන්තොට පල ජාත්‍යන්තර ගුවන්තුරුපලක් බවට පත්කිරීම සංකේතවත් කරමින් ශ්‍ර ලංකාවෙේ සිට ප්‍යාසර කරන ශ්‍රලංකන් ගන්්‍යානය කටුනායක ගුවන්තොට පලෙන් අද අලුයම පිටත්පගියා. ම ත් ේයට ැතින් වැඩම කරන මහහා සංගරත්න්නේේ සහ මාත්‍ය ම ාජපක්ෂ හත ඇතුළ පිරිසක් ඊට එක්ව සිටියයා. ෘෂිනග ජාතින්තර ගන්තට ො ඉන්ද අග්‍රමත්‍ය නරේත්‍රමෝ මහතා අතින් වෘත කෙරුණා. මෙම අයිතිහසිකවස්සාාවට පළමු ගුවන්්‍යානේ ශ්‍රී ලංකාවෙන් පැමිණින්නේ නම් තන්සාතුරුවන බව ඉන්ඩී අග්‍රමාතවරයා ආග්‍රමාත මහින්දරජපක්ෂ මහතා ැනම්දීතිබුණා ඒයන් වයි ශ්‍රීලංක ගුවන්න්‍යානයක් පළමුුව එහි ගොඩ බැස්වීමට තීරණය කරුණේ. මහ සංග්‍යාන් වහන්සේ අනුපස්නමක සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍යමාත්‍යවරන් වන ඩීවිච්චානක, සිරජයි කොඩ, ශ්‍රී ලංකන් ගවන්සේ වේ සහපති අශෝකපත්‍රගයන මහත්තතුරුනැතුර පරිසක් මෙමයානයෙන් පිටාත්තු ගිය. ඕන් බ පැතිීම සඳහා අමාතේ ප්‍රසන්න වනතුන් ශ්‍රීලන් කාේ ඉන්දිය මහුම සාරෙස් ෝපල් ගල යන මහතරුන් ගුවන්තොට පොලට පමි ටිය. ස්්‍රීලාංක වදධනාකරවන්ගේ දම්බදි වචාරිකා තවදුරටත් පහසුරවීම ප නිසයි කෘෂිනගජාතන්ත්‍ර ගුවන්තොට පොල විවෘත කෙරන්නේ. වල් මහසගයින් ඉන්ියයාට ගැදර් වෙද අද දිනේති ඉන්දයාාව කක්‍රමමාතය නරන්ත්‍ර මෝද මහතාතීන් කෂිනක ුවන්තොට ො විවත්ත වෙනවා. ට ්‍ර ලකාව ෞරනිය මහ සංගරත්නේද සහ හකි වෙනවා. එම අවස්ථාවට සහ බහකිවීම කැන අපි මහ සංගරත්නයට වකීම ශ්‍රී ලංකා රාච්චියයට ස්තතිවන්ත වෙනවා. මෙමකින් ශ්‍රී ලංකාව සහ ඉන්දාවත්තර සබඳතා තාවත් තවත් ශක්තිමත් කර ගන්න අපිට හැකි වෙනවා. මේ ඉන්ඩකාල. මෙහිදී සංචාර්ක කර්මාන්තය නැවත යතා තත්වයට පත්කර ගැනීමට අවශ්‍ය ක්‍රියමාර්ග ගිෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රටතුන්ගු මහතා ප්‍රකාශ් කලා. පෞ්ගිය දවස් කීපය තුළ යමණිය ඒ වගේම ප්‍රංශරගේ රටවල්ලල ඒ රටවල් වල ඉන්න ්‍රවලජන්ස්ලාව මුණ ගැහුණ සංචර්කය ලංකාවට ගෙන්න්න ගැනීම මේ වෙනකොට මහිතනවා තත්ත්ව ගඩක්ත්තට හොඳ ත්වට හැරීෙන නවා. අපිට නොම්බර් දෙසම්බර්ගේ වෙනකොට සාමාන්‍යතත්වය බලාපොරත්තුකෙන්න්න පුලුවන්කම ලැේයි කියෙනම විශවාසක ති දීන කීපේ තු, සංචාර හෝට අලිය අයට තියෙනව ලොකවා පසුතා මොකද ඒ හෝටල් මේ වෙනකොට නැවත ස්ටාටප් එකක් එගුලන්ට ලබා දෙන්න වෙනවා මේ කටයුතු කරන්දි ඒ අය සම්බන්ධව තිදිරේදි කටුතු කරන හිතන මේ වෙනකොට ගොඩ හෝටල් යවත් කාලින කරමෙන් තියෙනවා. පෙරවස් එළමුඩු භික්ෂූන් වහන්සේ කුසල්දම්පුරා තෙමසකින් වස් පවාරණය කරන බ පුර පසොලොස්සක පොහෝදිනයාදයි. වත් සංගත තත්වය හමුුවේ මෙවරද සැදැහැවතුන්ට ආගමික වතාවත්වල නිරතවීමට සිදුවතිවෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. තෞතිසා තෙවුල්ලොබ වස්විසූ මාත්‍රූ දෙබ්්‍ය රාජාට ධර්මය දේශනා කර. රන් ඉනිමකක් මතින් පෙළහරපා දබතිව සංකස්සපුරට බුදුරජාණන් වහන්සේ වැදම කළේ බොත්තත්වෙන් සත්වසක්්‍යබුණු. අද වැනි වපපපුර පසුලසක පොහෝතතිෙනකයි. සැරියුත් ාරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතරින් අග තනතුරට පත්වූ යේද. වත් පොහෝතිනෙ පව ශාසන ඉතිහාසේ සඳහන්. ජීවර මාසය එලෙබෙන්නේද වප්පුර පොහෝතිනේ.මිහිදු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි මහා අරික්්ඨ මහරහතන් වහන්සේ තුූපාරාමේදී. විනේ පිටක සජ්ජායිනා කිරීමද අද වැනි තිනක සිදුකළ පව පැවසෙනවා. මෙසේ ශාසන ඉතිහාසේ ඉතා වටිනා සිදුවීම් රැසකට දායක වෝ වත් පොහය සමරමින් දෙවෙනු පුරා වෙහෙර විහාරස්ථාන වල අද ආගිමික වැඩසටහන් පැත්වෙන්නේ ප ත්න අත්වේ හවේ සෞඛ්‍ය රක්ෂිත ක්‍රමවේද අනුකමණි කරමින්. අරලේකහ බන්තිරේති සෑම පොහෝතිනකම සංවිධාන කෙරෙන අමාතම් සිසිලස දහම් වැඩසටහන්න බෙවර පැවැත්වුණනිේ දෙසී පහලුස්සනි පර්ටයි අ්‍රමාත්‍ය මහිදරාජපක්ෂමහතා ඇතුළු සීමිත පිරිසක් ඊටක්්‍ර සිටිය, අද දින ධර්මදේශණ පැවැත්වූයේ ආචාර්ය පූච, ඉත්ත දෙමලයේ සදධර්මකීර් තිශ්‍රී චන්ත්‍රචෝති ඉන්ද්‍රසාරස්වාමින් වහන්සේ. සෑම පුන් පොහෝතිනකම ස්වාධිහින රෝපවාහිනය විකාශය කරන සවනක් රැස් වැඩසටහන බෙවර ගෙනෙනු ලබන්නේ. ඩොබර් එලිය සිංගල් ට්‍රී ස්ොර්ණකිරි විවේකසයි අස්සනේති. බෙහි ප්‍රධාන ධර්මදේශනය පැවැත්වූයේ පූචච මානාන හේෙන විමලසාර ස්වාමීන් වහන්සේ. සැදහැබතුන් සීමමිත පිරිසගේ සහභාගිත්වයෙනුයි ඒය පවැත්පුුණි. ධන ශීල භාවනආත වැඩසටහන් රැසක් අද දිනේති මෙම විහාරස්ථානය කේන්තු්‍ර කරකඩමින් පැවැත්වීම නියමිතයි. ලකඩ ශාසනලුක වැඩසටහනද මෙවර එම විහාරස්ථානයේදී පැවැත්ව වනා සාමනේර ස්වාමීන් වහන්සේ වෙත ධර්මක්‍රන්ත කට්ටල පූජාකිරිමාදිය මෙහිදී සිදු කෙරුණා සිසුන් දෙසීකට වඩා අඩුවෙන් සිටින පාසල් හෙටදිනේ ආරම්භ කරන්න සියලු කටයුතු මෙ වෙන විට සූදානම් කෙරමින් පවතිනවා. පාසල් ුද් ප විත්‍ර කරමින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිසරයක් ගොඩනගීමේ කටයුතුවල දෙමාපියන් නිරතවමින් සිටිනවා. කරුණ ්‍යප්තිය හිතුයින් කලක් පුරා පසල් වසා ැබීමට සිදබනා. එමෙන්ම ඇැම් ුෘත්්‍යය සමතිවල ක්‍රිය කලාපේ හිතුවන් දරුවන්ගේ අධ්‍යාපනය අඩාලබනාා. දිහිරි කාලයක්ක් වස ැිමහේතුවෙන් පසල් බොහමයක් සුද්ධ පවිත්‍රකරීමට සිදුව තිබෙනවා. දෙමවපියන් පසල් සංවර්ධන සමි මෙෙන්ම ප්‍රදේශය දේශපානලයක්ඥන්ගේ සහහි ඇතිව මේ දිනවල එම පාසල් පිරිසදුකිරීම කටයුතු සිදු කරනවා. අත්නකල්ල කොස්කන්දවල පාමක විද්‍යාලය මේේ පිරිසිදුු කරීම සිද වූයේ අත්නකල ප්‍රදශ සභාවය සහපති, ප්‍රියන්ත පුෂ්ුව කුමමාරහහා ප්‍රාදශ සභහන්තය රුවන් කුමාය මහතරන්ගේ මැදිහත් වවීම. ෘ පලා අදාළ පාසල් විවෘතකිරීම සඳහා පිරිසිුදු කරීමි කටයුතු මේ දිනිවල සිදුවන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා, දරවන්ට අශ්‍ය සඛ්‍ය පහසුකම්සැලස සීම සඳාද दिමවපියන් වැඩ උනන්තුුවින් ක්‍රියා කරනවා. බොහ පාසල්වවැ පිසිුදු ක්‍රරීමි කටය තුළට විදුහල්පතිවරන්න්ම ගුරුණන්ගේ ඉහ දායිකත්වයක් ලැබේති වෙනවා. දවලපිිය කල්वा රිපපු පාමි විද්‍ය्याල පරිසිුදු කරමීමි කටයතු මයන් වසිදූයේ දියවලපිටි ප්‍රදශ සහමන්ත්‍රේ න්තැන ප්‍රාන්දු මහතාගේ අනුග්‍රහඇතිවයි. දි ගණනාවක් පවැැති ගුරු විදුහල් පති වෘතිය ක්‍රියමාර්ගමෙන්ම හැදිී පාසල් ආරම්භකිරීම සම්බන්දයෙන් ෘතිය සමටි හිපයක් මාධ්‍යහම පවත්වමෙන් කරුණු පැදිලි කළ අපි අපේ වැඩවර්ජනය අ ක්ඩ වැඩවර්ජනයක් නොවේ දින දෙක වැඩවර්ජනයක් බවට අපි පත් කරලා තියෙනවා. මේ දරුව ත ගැන හිතලා කතා ගත්ත තිීරණයක් මේ රටේ පාසල් වල දෙමවපියෝ පාසලේ විදවා අල්පතිීවරය ගුරුවරයක් කතමයි දිගකටම හිටියේ ඉදිරියට අත්තිනවාගේ අපින්සා පහ දිරියවම දෙමවපියන්ගේල්ලන්න අපි දරුවන්ට උගන්නන අපි ඒ වෙනුවෙන් පෙනෙඉන්නන්නේ අප දැන් ඊ ප්‍රකාශයටට පත්නවය කිය ගුරු සංගමයක් අපි විසියක් දන වර්නය කරනවා කියලා. දැන් අපි වර්ධනය විසිය කෙදල කරනවා අපි ක්‍රියාමාගේ පොටි වලසක්කර අට පස. ඔවුන් කියන අපි පවා දුන්න කියලා ැ ඔවුන් තමයි පන්සලකට ගෙනියලා මේ අරගලයේ කඩාකපල් කරන්න උත්සාහ කරේ ඔය පවාදුන්න කියනය. කරපු අරගලය මොක්ද කියෙන ප්‍රශසෙත් මහන විශෂයෙන්ම බලාපොත්තු වෙනවා සියයට අසුවකට වැඩි. පාසල් ප්‍රමාණයක් ලමුන් දෙසියට අඩු. පාසල් ප්‍රමාණයක් විවෘත කරීමට අවස සියලු විදවිධාන සහ සියලු සහයෝ විදල්පති ගුරු ැබිින් පවතින. ගේම අටේෙම ආර්ථති අර්බෝධ්‍යයක්ත්ෙක කාර්ණය ගලපල ට වැඩිකිරීම සම්න්ධ ගුරු විදල්පතිවරු සහමට ප ති න කාන තමයි ට ක්කි ලැෙන ඒව ගොා ගුරු දහල් පිත් සාකචා කරනවා. මෙතන හට ෘතය සමති අරගලය. ඇදගනයන්නට උත්සාහ කරන අයට යම් කි පරාජ කත ට ර විදහල්පතිරුන් න් ගුර විදහල් පතිවරන් ම ූමිකා හරි හටි තරම් ගනමින් හට ට දරුවට අ්‍යාපන බදීම එක වන්නේ රහුණු විශවවිද්‍යලය ක ල ප ආ ර ප ච. අකරටයේ නන්තස්වා මින් වහන්සේ ඉල්ලාසිටිනවා. මංඉතාමත්ම කරුණාවෙන් ආයාචනාත්මකව කියනට කනති මේ ගුරුපියවරුන්ට විදහල් පතිවරුන්ට කිසි සේත්ම මේ කඩා කප්පල් කිරීමට කටයුතු නොකළ යුතුයි. වාචාල දේශපාලකයන් කියන බහට අවනත නොවී බිය නොවී. ඔබ හැම දෙනාම තමන් කැපවී සිටින අධ්‍යයනධ්‍යාපන සේවයට ඇපකපවන ලෙස මාසි හිපත් කරනට කැමති මිලාදුන් නබී ජාතික සැමරු උත්වය ග්‍රමාත්‍ය මහින්ද රජපක්ෂ මතාතගේ ප්‍රධානත්වෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වනා බිලාතුන් නබී ජාතික සැරු ත්සවේ සංවිධන කතිබුණ බුද්ධ වාසනනාගමිකහා සංස්කෘතික කටතුව අත්‍යංිී මුස්ලිමගමි හ සංකෘතික කටයතුදප පත්මේතුවයි. ජාති මලාතුන් නබී සැමරුම දෙදහස් විසියක වෙනුවෙන් සමර මුදරයයක් හමුල්දින කවරයක් නිකුත් කෙරුුණ. අමත්‍යේ දල් සලහ පෙරව මහතා සමර මුදරේ සහ මුල්දින කවරය අග්‍රම අත්‍ය මහිදරාජ පක්ෂ මහතාවෙත පිළි කැන් පූ. බිනාකමාගේෙ ු පදින සැමරුමට සමගමු පැවැත් වූ නිර්මාණ තර්ගවල චෑක්‍රහකන්ට තයග හා සහතික පත් පිරි නැබුණේ ද අග්‍රමාත්්‍යවරයා අති. අමාත්‍යේ අලිස් සබ්‍රි හතා අග්‍රමාත්‍යවරයා වෙත මෙිහිදි සමරද දෙල්ලිනයක් පිළිකැන් පූපා. මැතිමතුවරුන්ඇතු පරිසක් මෙමමුත් සවේතෙක්ව සිටිය. වයිසාවුරුදු දහ අට දහ නවේ වයස්කාණන්ඩේ කොලබින් පිට ප්‍රදේශවල දරුවන්ට එන්නත් ලබාදීම හෙට ආරම්භවනවා. ලඹදි ශ්‍රික්කේ වයිවරදු දහටත් දහ නවයක්ත්කාණඩේ පසුවන පාසල් සිසුන් ඇතුළු පිරිසට, අදාළ සෞඛ්‍ය වද්‍ය නිර්ධරී කාරයාලවලදී එන්නත් ලබාදීම ලබන සෙනසුරාදාසිට සිදුකරෙනවා. මේ අතර බෙරට එන්නත් දෙකම ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි විසි අට ලක්ෂය ඉක්මවාති වෙනවා. යියමහො එන්නතක එක් මත්‍රාවක් කො ලබාග නැති මෙරට සංකාව, එකකෝට හතලිස්හත් ලක්ෂ සූන්දහසක සසිියසුනාවයක් එන්නත් මත්‍රා දෙකම ලබාග නැති සංකයාව එක්කෝට විසියට ලක්ෂ දහට හස්තුන්ේ හත්තනයක් පමණ වනවා. ඒ දිේදී පමණක් එන්නත් මත්‍රා දහට දහස්හත්සයනුවක් ලබාති තිබෙනවා. පසක දිනවල්ල කොළඹ දිස්ශ්‍රික්කේ පමණක් වයිසවරුදු දහට හනවේකාන්ඩේ පාසල් දරුවන් පහලස් දහසක් පමණ එ ලාග නැති බව කොඹ ස්්‍රික්ව් කිසිවවාදක්ෂ විශෂක්ඥ වයිද දිල් ලනක මහතා පවසෙනවා. දක්ක සෞඛ්‍ය වයි දෙකාරයාල දී ඒම හත් බවදුරටත් කියයා සිටි මෙම කිසිදු දර්විකුට සංකුල තවක් ඇතිනො වූ බවයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීපු ලමයින්ගේ මුල් ගණන වනේ විසිදා සැසි අසූට. නමුත් පලවෙනි දවසේ එන්නත් කරනය සඳහා ළමයින්ගේ පැමිණීම ඕනේ ඒදීපු ප්‍රමාණයෙන් ලමයි සීයට හතලස් පහක් පමණ. සීයට පනස් හතරක පනස් පහපවාගේ ප්‍රමාණයක් දෙවැනි දවසේ දී සිසුම් පැමිණිය. එන්නත් කරනේ දී ළමයින් පාලස්දාහක් පමණ එන්නත් කරණය සිද්ධ කරා. කොට මෙන්න මේ ලමයින්ගන් කිසිදු ළමේක්ට කිසිදු සංපූලතාවයක් අපිට වාර්තාාවුන්න කොමොනවයම් හේතුවක් නිසා හෙන්න්නත් වැඩසටන්නට යොමූනේ නැත්තං. ඒ ළමුයින් සඳහා අපි විශේෂ එන්නත් කරන වැඩফෆිළිවලක් සූදාානං කරල දිය නො සෙනසුරාදා දිනේදී. සෙනසුරාදා දිනයන්නේ සියලුම පෙෙන්මෝච් කාර්යාලවලදී එන්නක් කරණය සිදුකරගන්න පුළ. ේ අතර සංචාන නියවාද සහිත දරුවන් විසි දහස කතාධික සං්‍යාවක් කෙන්න්නත් කරන නිටලක් කර ඇති බව ළමාරූක විශේක්ඥ වෛත්‍යවරුන් පවසරවා. මේ අවස්ථාවනට සංජාී ආබාද සැට ලමුන්ට කෝවිඩ් එන්නත් කරනය ඉතාමත් සාර්ථකෝ රටේ රෝහල්වල ඉදිරියට යනවා ප විසිදාහකට ආසන්න ලමුන් ප්‍රමාණයක් අපි එන්නත් කරනය කල්ලා තියනවා. එහිදී අපට දැකින් ලැබනේ අතුරුවාබාද ඉතාමත් අඩු ප්‍රමාණයක් පොමණයි. ආ අපිම එන්න කරන පටගර සතිතුරක් පකානයනවා. ඊළඟ පියවර තමයි ඒල් සංජනියආාව සට ලවරන්ට දෙවැනිඉන්නත් ලබාදීම අපි අනබෝධනකින් මාසයකට පසු ක්‍රියාත්ම කරන්න බලාපොරොතුෙනවා. ැතරයේ දිනේති ිටින් වාර්තාාවූ කරුණ ආසාධත්‍යන් සංඛාව පන්සිය හතලි සටක් ඒ සමකම බෙරට සමස්ථආසාධ්‍යන් සංකාව පලක්ෂ තිස් දෙ දහස්හත්සේ හැටහයිදක්වා ඉහළකයා. රොල්වල සහ නිවාසවල අආසාධතියන් විසි පදහස් නවසි විසිහ දෙෙකු ප්‍රතිකාරලබ මින් සිටිනවා. සේලැබූ සංඛාව හර්ලක්ෂණුතුන් දහස් තුන් සියදා හතර. ඒ වර්ත වූ ආසාධිත මරණ දහටත් සමක බෙරට සමස්ත කරුණා මරණ සංඛාව දහතුන් දහස් පන්සිය විසි පහදක්වා ඉහලකයා ඒ දිනේද ිCR පරක්ෂණ ර්දහ සත්්‍යය පනස් හතක් සිදු කරතිබෙනවා සිදුකරඇති බ්‍රපිටැන්ටිචන් පරීක්ෂණංඛයාව දෙදහස් සත්්‍යය විසි දෙකල් ජීවිත වෙනස් වෙන්න සමහර විට ගැතවෙන්නේ ඉතාම කෙටි කාලයක් ජීවිත අස්තීර බව ඒ තුළින්ම පැහැදිලි වෙනවා. අධ්‍යාපනයටත් ක්‍රේඩාවටත් එකසේ දක්ෂ දරුවෙකු පත්ව ඇති සෝචනය තත්වයක් තුළින් මේ බව හොඳ හැටි පැහැදිලි වෙන. පහපුත්තේකෙන් ප්‍රදේශය පදීංචි වයිසාවරුතු දහතක් වන සචින් සිතුමෙන දිසානායක දරවා පහස් ්‍රීය ශේෂත්ව විභාගයක්ත් අපස සාමාන්‍ය පෙනළ විභාගයක්ත් උසස් ලෙස සමත්ව. උසස් පෙළ විභාහකට ගනිතංශන් ඉදිරිපත්ීමට සුදානමින් සිටෙනවා. එෙත් ඔහු මේ වන විට දන්න හිසේ ඇතිවූ පිළිකාරෝකයක් හේතුවෙන් එක් තැන්වෙලා. ක්‍රඩාවටත් එකේ දක්ෂතා දැක්කු සචින්ට. අද ඇඳ මත්තට වී කාලයකතකිරීමටයි සිදුව ඇත්තේ. ඇඳු මැසිමෙන් සචින් හා ඔහුගේ සහෝතරේ ජීවත් කරවීමට මි දරුවන්ගේ මව ඩොබ්විින්තිනා දුක්වෙඳෙනවා. පියා මෙම දරු පවුල්ල හැරකියද දරුවන්භ උපරිමේෙන් වැැකබලා පෝෂිණය කිරීමට මව දැඩි වෙහෙසක් දරනවා. සචින්ගේ ධනහිසේ පෙළිකාව සූපත් කිරීමට. විශේෂ් එන්න තක්ලබාදය යුතු බවයි වෛති නිර්දේශය ඒරුපියල් ලක්ෂ හතලිස් පහක් පමට වනවා. බැපමණ මුදලක් ස්වා කැනීම සචින්ගේ මවට සැබෑම සිහිනයක්. සිත් පෙත් ඇති දනට පිනට කැමති කාහටත්මී උතුම් සත්ක්‍රියාව සමඟ සම්බන්ධ විය හැකි නම්. රටට අවශ්‍ය. දක්ෂ ඉංජිනේරුවරයකු දාය අද කිීමට පමණක් නොව ජීවිතයක් රැක කැනීමටද සම්මාතම් විය හැකි. වෛද්‍ය උපදේසානුව සැත්කම කරන්න නම්. විශාල මුදලක් විය පැහැදම් වෙනවා. ඒ විශාල මුදල සොයාගන්ඩ? මේ කට්ටියට හැකියාවක් ඇත්තින එනිසා තමා අපි මේ ජනමාධ්‍යීයට පවා මේක දැනුම් දෙට අදහස් කළි බොහෝම උන්‍යානු මෝදනා කරනවා අයිටෙන් ආයතනයට හේතුව මේවාගේ අසරන පවුල් හොයාගේ නැබදින් මාධ්‍ය මෙහෙවරක් කරන්නට ඉදිරිපත්ව පිළිබඳව ඒපකාරයක් කරලා මේ දරුවව සනේපකරවගන්නඩ උදව් කරන හැටිතම ඉල්ලිීමක් හැටිර්මන් කරන්න මේ අසනේ ප වෙලා ඉන්න මගේ වැඩිමහල් පොතු ඩිය සචින් සිටමිෙන දිසානායක මේවර තමා ඕලෙවල් වි භාගයා කරේ ඒ පහයි B.යි දෙකක් එයාරිසාල් ටරන්තියෙනවා එයා අනාගතයේ ඒලවල්වල්ට මැක්ස්ෝලින් යන්න තමා බලාපොරොත්තුව තියන්නේ ඒත් මගේ දරුවට ඒලවල් කරගඩ මේ වෙලාවේ ලොකු අපාසුතාවකට පත්වෙලායන්නවා. එයාට දැම් මාස හතරක් එයා කකුල් දෙකින් ඇවිදලා නැහැ. එයාගේ කකුලේ අස්තයක් අයින් කරලා මේ වෙනකොට තියෙන්නේ මගේ දරවාගේ මේ සැත්කම කරගන්න මට ලක්ස හතලිස් පහක පමණ මුදලක් මට ඕන කරලා තියෙනවා මට මුදල සපයා ගැනීම ඇත්තරම සිහිනයක්කු ම දැස් නමස්කාර කර ඔබතුමල්ලගෙන් ඉල්ල සිටින්නේ මගේ දරුව ජීවත් කරවඩ ඕන. මගේ දරුවවා මට බේරලා දෙන්න. මංගනගන්න ගොඩක් ආසයි. ඇත්තරම දැම්මට මොනවත් කරගන්න බෑ අම්මගේ නගේ උදවවෙන් තමා ඔක්කම කරන්නේ. මකෙම උපරේෂන එකට තා මාසක් වගේ පොඩිකාල ඇතියෙන්නේ. ඇතරම අපේ අපපච්චි අපිළඟ නෑ. යා අපි දාලා ගිල්ලා මගේ මේ උපරේෂණක ලක්ෂ අධිස්පාකතට මුදලක් යනවා අපේ අම්මට ඒ වගේ මුදලක් ොයන්ට ඇත්තරම ස්ත රැකියාවක් නෑ වත්කමු ුපනයා අපිටේ වගේ ඉතින් මේ වීඩියෝ එක බලන්න ඕයාල හැමෝගේම මං ඉල්ලන්න දෙපයින් නැගිටින්න ඕයාලග උදව් කරන්න ඔයාල ගොඩක් පි. මේක බල හැමෝට මම කියන්නේ අපිට උදව් කරන්න කියලා. ඒත් සමගින් අධ්‍යහල ප්‍රෘති විකාශය නිභාවට පත්වනවා. ඔබිතු සුපදවසක්. I'm <laughs> sorry.